හිමාලි බලන්නට මුර සිට කෝසලා කොළඹට පැමිණ හිමාලට ඇමතුමක් ගත්තාය. කෝසලා පැමිණීමෙන් හිමාලි ඇත්තටම සතුටු වුණාය. ඔබ දැන් කොහෙද ඉන්නේ? මං දැන් මේ පිටකොටින් බැස්ස විතරයි. පුංචිලාගේ ගෙදර යන්න කලින් මං ඔබට කතා කළේ. කෝසලා මේ ගෙදරට ගෙන්නාගෙන නිදාසේ කතා කළ නොහැක. මං කියන්නද ඔබ පුංචිලාගේ ගෙදර ඵලයන්? මං තුනට විතර එන්නම්. ඒක හොඳයි. හිමාලි මහ ගෙදර උන්නේ තනිකමින් මිරිකියේ. ඇය සමග කතා කළේ සුරම්යා පමණි. කවුරු කතා කළද විමුති කතා කරන තුරු හදවතට සැනසීමක් නැත. එහෙත් වචනයක් කතා කරනට තව සෑහෙන කාලයක් යනු ඇත. හිමාලිත් කෝසලත් හමුවේ රාජගිරිය මැක්ඩොනල් අවන්හලේදී. අනේ හිමා, උඹ කිට්ටු වෙලානේ. කෝසලා හිමාලිය දුටුවනම කීවාය. චුට්ටක් විතරනේ. හිමාලගේ මෝරින් කෝසලා මොනා හෝ ඇගේ ජීවිතයේ සිදුවී ඇති බව සිතාගත්තාය. කෙල්ල උන්නේ මේ තරම් පරවූ ලෙස නොවේ. නුවරින් එද්දි ඇය දෙතුළතර පර නොවන සිනාවලක් තිබුණි. ඒ සිනාව ආවිට පැයකට යන්නේ නැත. හිමා, ඇයි කෙල්ලේ? කෝසලා හිමාලගේ මැණිකටුව ළඟින් අල්ලා ඇසුවාය. හිමාලගේ නිති ඇයවත් බලාපොරොත්තු නොවූ ලෙස කඳුලක් ගලාගෙන ගියේ. හිමා, ඇයි මේ? මං හරි දුකින් කෝසලා. ඇයි හිමා? හිමාලි හිමම කඳුළු පිස්දාගෙන කෝසලා දෙස බැලුවාය. දිග කතාවක් කෝසලා. මොනවද උඹ බොන්නේ? කෝසලා කෙල්ල දෙස බලා උන්නේ පුදුමේනි. නුවරින් මලක්සයා කෙල්ලට මේ මාස දෙකට කොළඹදී වූයේ මොනවද? මම ඔරෙන්ජ් ජූස් දෙකක් අරන් එන්නම්. කවුන්ටරේ වෙත යන හිමාලි දෙස කෝසලා බලා උන්නේ සෑහෙන දේවල් සිතමිනි. ඇගේ ජීවිතයට හදිස්සියේ කුමක් සිදුවන්නට ඇද්දයි කෝසලා සිතුවාය. ඉතින් හිමා, මොකක්ද උනේ? ජීවිතේම එක තැනක හිර වුණා කෝසලා. ඒ කිව්වේ? හිමාලි දිග සුසුමක් හෙළුවාය. කවදාවත් මෙහෙම දෙයක් වෙලා නැහැ කෝසලා. එක්කෙනෙක් නිසා මගේ ජීවිතේම අවුල් වුණා වගේ. කවුරු නිසාද? විමුක්ති නිසා. විමුක්ති? ඒ කවුද? මගේ මස්සිනා, නැන්දගේ පුතා. හිමාලි සියල්ල කෝසලාට කීවාය. මිතුරුයිකට ජීවිතේ කිව නොහැකි දෙයක් නැත. කිසියෙකුට කිව නොහැකි දේව මිතුරුයිකට කිව හැක. දෙයියනේ, ඉති පපුවම නිකන් එයාටම ගියා වගේ. මට පිස්සු ඇදිලා වගේ කෝසලා. ආදරයත් මහා පුදුමාකාර දෙයකි. ඒ පපුවට ආවිට කිසියකින් ඒ නැති අඩුව පිරවිය නොහැක. අන්කොන්ෂස් කෙනෙක්ට උඹ ආදරය කළා? එයා දන්නේ තමයි. ඒත් මම විමුක්තිට හරි ආදරේ කෝසලා. හරි කෙල්ලේ, එහෙම වුණාමයි කියමු. ඒත් උඹ ඇයි දුකින්? හිමාලි වාශාගෙන සිහල්ල කෝසලාට කීවාය. ආදරයන් නිසා එහෙම කොල්ලෙක්ට වෙන්නේ. උඹ කියන්නේ විමුක්ති ඒ ගෑනිට එච්චරටම ආදරේ ඇති කියලාද? ඒත් කෙල්ලේ එහෙම වෙන්නේ ආදරෙන් ඉන්නේ ඇති. ඒත් ඒ කතාව දැන් ඉවරයි. ඒ ගෑණි ආගිය අතක් නෑ. නැන්දත් මේ සම්බන්ධයට විරුද්ධයි. බඳින්න ගියේ වෙන කෙනෙක්. එයා දැන් කෝ? එයාත් ඉඳලා හිටලා එනවා. ඒ ගෑණිත් එක්ක මට සටනක් නෑ. කෝසලාට හිමාලි ගැන ඇත්තටම පුදුමයි. දැන් මොකද්ද තියෙන ප්‍රශ්නේ හිමා? අයියා ට්‍රීට්මන්ට් කරන්න ලොකු අයියා සිංගප්පූර් එක්කගෙන යන්න යනවා. ලොකු අයියා යාගේ ගෑණි මාත් එක්ක එච්චර හොඳ නෑ. එයාලා අර පරණ ගෑණිත් එක්ක හරි යාළුයි. ගෑණි මුන්ට වැඳගෙන ඉඳලා තියෙන්නේ. කෝසලා සෑහෙන්න කල්පනා කළාය. සාධාරණේ අසාධාරණේ කවරක් වුවද මෙතනදි මිතුරුයිට උදව්වක් කළ යුතුය. මේ මගේ ෆස්ට් ලව් එක කෝසලා. මට හරි අමාරුයි මේක දරාගන්න. මට තේරෙනවා හිමා. කෝසලා හිමාලගේ දෑතම අල්ලාගෙන කීවාය. මොනවද මං උඹට කරන්න ඕන? මාත් දැන් ඉන්නේ කොළඹනේ. කරන දෙයක් මටත් හිතාගන්න බැරුව ඉන්නේ කෝසලා. වෙලාවකට පිස්සු වගේ කැම්පස් එකත් පටන් ගත්තා. උඹ කියන්නේ ලෙක්චර්ස් හතරකටයි මං ගියේ. ආදරේ ගෑණියගේ පපුවටම ගැසු විට මෙහෙමය. නිවනක් ඇත්තේම නැත. ඔක්කොටම කලින් විමුක්තිය රට ගිනියන එක නතර කරන්න ඕන. ඒත් මං කියලා මොනවා කරන්නද?
මං මෙහෙම වට උඹ තරහ වෙන්න එපා. විමුක්ති සනීප වෙනවට උඹ ආස නැහැ. හිමාලි ටික වෙලාවක් යනතුරු කතා කළේ නැත. හෙමින් හෙමින් මට සනීප කරගන්න තිබ්බන. එයාටත් මාව පුරුදු වෙන විදියට. එහෙම තමා කරගෙන ආවේ කෝසලා. අරගොල්ලන්ට බොහෝ සැක ඇති. අර පරණ ගෑණි කොහරි හොල්මන් කරනවද දන්නේ. උඹට හිතෙන්නේ නැද්ද විමුක්තිට සනීප වුණොත් අර ගර්ල් හොයයි කියලා. ඒක තමයි මට තියෙන බය කෝසලා. හිමාලි අවංකවම කීවාය. කෝසලා දිග සුසුමක් හෙළුවාය. ජීවිතේට ඉඩ දීලා මට බලන් ඉන්න බෑ කෝසලා. එහා නැතු ඉන්න බෑ. පිරිමිකකින් අනුබලයක් නොලැබි ගැහැණියන් මේ තරම් දුරක් කොහොම ගියාද? කෝසලා සිතේ පුදුමේනි. අම්මා දන්නවද කියලා මේක? මෙහෙම දෙයක් අම්මා දන්නේ නැහැ. මං ඔබට විතරයි කිව්වේ. ඔබවත් පුළුවන් නම් මාව තේරුම් ගනින් කියලා. මට ඔබව තේරෙනවා කියලා. එහෙම තත්ත්වයක ඉන්න පිරිමික්ට ආදරය කරපු එකයි මට දුක. මට යාව දරුවෙක් වගේ කෝසලා. මේ අතින් කවද්දි පොවද්දි හරි ලෝභයි. තත්ත්වය එසේ නම් හිමාලි ඉන්නේ අසීරු තත්ත්වයකේ. හදිස්සියවත් විමුක්තිය රට රැගෙන ගියහොත් තත්ත්වය වඩාත් උග්‍ර වෙනු ඇත. උඹ එකපාර ඕවලට විරුද්ධ වෙන්න එපා. මම එහෙම කරන්නේ නැහැ කෝසලා. ඒත් එකපාර විමුක්තිය අරගෙන ගියොත් උඹ මොනවාරි හිතාගෙන ඉන්නවද? හිතාගෙන උන්න දේවල් මිතුරියකට පවා කිව හැකි දේවල් නොවේ. තේරෙන්නේ නැහැ බං. චුට්ටක් ඉවසලා බලමු. දැන් එයාට ලං වෙන්නත් බයයි. ඔව්. එකපාර අරන් ගියොත් උඹට දරා ගන්න අමාරු වෙයි. මම මොනවද කරන්නේ කෝසලා? මාත් හිතන්නම් හිමා. හිමාලි බලා උන්නේ බලාපොරොත්තු සුන්න ගිය බැල්මිනි. තම ප්‍රථම ප්‍රේමේ මේ තරම් කෙටි මිහිරි මතකයක් පමණක් වේයයි ඇය සිහිනෙන්වත් සිතුවේ නැත. සක්විතිත් මේතාත් දරුවා දැගෙන මේ සෙනසුරාද ජයශ්‍රීමා බෝධිය වඳින්නට යන්නට සිතාගත්තේ. දරුවා ලැබෙන්නට පෙර හිතින් ජයශ්‍රීමා බෝධියට වූ බාර කීපයක්ම ඔප්පු කරනු පිණිසේ. මේ දාමේ හැම බාරයක්ම ඌයේ වාශ සමග ගොස්සේ. පිල්ලෑවට හා බෙල්ලන් වලට බාර වූයේ දරුවා ලැබුණ පසු ජයශ්‍රීමා බෝධියට ගොස් ඒ බාර ඔප්පු කරන බව කියාය. හිතින් ඌ හැම බාරයක්ම සිහි කර මේදා ඔප්පු කරන්නේ දෙවියන් දුන් දරුවාට කරදරයක් අසනීපයක් නොවනු පිණිසේ. ඌ ලොකුම බාරය ඇත්තේ ජයශ්‍රීමා බෝධියට. කොල්ලවත් එක්ක යන්න පුළුවන් නම් හොඳයි. ඒත් එච්චර දුරක් යන්න හොඳ නැහැ බබා. මහන්සි වැඩි වෙයි. මොනා කරන්නද? අපි ගිහින් එමු. අන්නාදපුරයට යන දවසේ පාන්දර මේදා සක්විතිත් මහ ගෙදරට ආවේ ජයශ්‍රී මහ බෝධියට පූජා කරන දිග සිවුරු කඩ විමුති ලවා අත ගස්වා ගන්නට. මේ පූජාව කරන්නේ ඔහුට සෙත්පතයි. පාන්දර එද්දි හැරි උන්නේ අනුලා පමණි. මං හිතුවා මේදා නෝනලා ගිහිනුත් ඇති කියලා. මල්ලිට සිවුරු අත ගස්ස ගන්න ආවේ අල්ලක්කේ. අරයත් උඩ අල්ලා කිව්වේ හිමාලි ගැන බව මේදා තනි. ඈ සක්විතිත් දරුවාව අල්ලා අතරදී උඩට ගියේ කතා බහකින් තොරව. රෑඳුමින් පමණක් වුන් හිමාලි විමුක්ති ළඟට වී සටහන් කියවමින් උන්නාය. ඇය දැන් දේශනවලට යන්නේම නැත. දේශන පිටපත් ලබාගත හැකි හැම වෙලාවකම ඇය විමුක්ති ළඟට වී ඒවා කියුවාය. එහෙම ඉගෙන ගන්නට බැරි බව තැන තැන ඇය සේකලේ හිත රවටා ගන්නට. සක්විතිත් මේදාත් මේ දර්ශනයේ දෙස බලා උන්නේ පුදුමේනි. මල්ලිගේ ගෑණි වගේ මේකේ නයිටියකුත් ඇඳගෙන කොල්ල ළඟට වෙලා ඉන්නේ. මේදා සිටියේ කේන්තිනි. සක්විතිත් මේදාත් කාමරයට එනු එකවර හිමාලි දුටුවේ නැත. ඇඳ කොනක ඉඳගෙන දෙපා දිග ඇරගෙන උන් හිමාලි එක අතකින් සටහන් අල්ලාගෙන අනිත් අතේ විමුක්තිගේ උරතලේ අල්ලාගෙන උන්නාය. ගෑණිට වෙලා තියෙන දේ හිතාගන්න පුළුවන්. මේදා සිතුවාය. එකවරම කාමරයට කිසිවෙක් කහබව දෙන හිස ඔසවද්දී හිමාලි දුටේ ශක්තිවත් මේදාත්ව. ඇය එමම නැගිට්ටාය. රෑඳුම් පමණක් ඇඳ උන් නිසා ඇය එමම ලැජ්ජාවෙන් පහලට ගිය වදනක්වත් කතා නොකරය. රෑට මෙතන මොනා වෙනවත් දන්නේ. මේදා කීවේ නිදාවුන් විමුක්ති දෙස බලාගෙන. මගේ කටට නම් එන්නේ මහත්ය හොඳ කුණහරප. අම්ම නිසා ඉවසන්නේ.
එයා ලොකු පිම්මක් පනින්න යන්නේ. දැනටමත් පැනලා ඇති. කසාද බැඳලත් වෙලාම තාම මට නයිටි ඇඳගෙන ගිහී ඇවිදින්න ලැජ්ජයි. සක්විති සිනාසුණියේ. දැන් මල්ලිට හැරවෙන්න එපා සක්විති. අපි අත ගස්සගෙන යමු. මේදා පූජා කරන 18 රියන් සිවුර විමුක්තිගේ අතගෙන අත ගැස්සුවාය. ඊටත් පසු ඇය මොහොතක් කෝදෙස බලාගෙන උන්නාය. එද්දී හිමාලගේ අතක් කොල්ලාගේ වතර දමාගෙන උන්න අයරු ඇයට සිහිවිය. මේදා හීල්ලෝ මිසක කිසිවක් කීවේ නැත. බුදු සරණයි. මේදා විමුක්තිගේ හිස අතකා කීවාය. සක්විති ඕදෙස මොහොතක් බලාගෙන මුන්නේ. කොල්ලාගේ ජීවිතයට මොනවයි මොනවා වෙන්නට යනවාදැයි සිතාගත නොහැක. අපියං සක්විතිත් මේදාත් පහලට එද්දි හිමාලි ඇඳුම් මාරු කරගෙන සාලේ උන්නාය. විමුක්තිය තබා දෙන්නාම එද්දි හිමාලට සහනයක් දැනුනි. සක්විතිත් මේදාත් එහෙමම අල්ලාද සමග මිදුලට බැස්සේ හිමාලි සමග කතා කිරීම පළක් නොවන නිසායි. අපි එහෙනම් යන්නම් අල්ලක්කේ. ඔයත් අත ගහන්න. අල්ලා සිවුරට අත ගැස්සේ තමාට උපදින්නට යන දරුවාත් මේ දරුවාත් දෙදෙනාම ගැන සිතායි. පැටෙක්කි නිදිනි මේ දනෝනා. වාහනේ යනකොට නිදාගන්නව අල්ලක්කේ. ඔය අල්ලක්ක තුරුල් කරගෙන ඉන්නකොට හිතන්නේ මං කියලා. හා මැනිකට බුදු සරණයි. අල්ලා හිමාලි ගැන යමක් කියන්නට ගිය මේදා සක්විතිත් වාහනේට නැග්ග පසුය. රැහත් මල්ලිගේ කාමරේද? මං හිතන්නේ ලොකු නෝනාට විශ්වාසයිනේ. මේදාට හීලිනේ. කෝකට තල්ලක්කේ තනූජට බලන්න කියන්න. කිල්ල ගියාම එළවන සුදු මහත්තයා එනවට ආස නැහැ. සක්විති කිසිවක් කිවේ නැත. සමහර ප්‍රශ්න විසඳා ගන්නට වන්නේ කාලයක් සමගමයි.